අයිබන් දුවේ පුතේ 10 ශ්‍රේණි විද්‍යාව ඝර්ෂණයේ සම්පූර්ණ පාඩම කෙටියෙන් බලමු. ඝර්ෂණ බලය වස්තුවක චලිතයේ වැළැක්වීමට පෘෂ්ඨ මගින් චලිතයට විරුද්ධ දිශාවට ක්‍රියා කරන බලයක් ලෙස දැක්විය හැකි. අප කුඩා බලයක් යොදන විට වස්තුවක් චලනය වන්නේ නැහැ. එයට හේතුව අප යෙදූ බලයට විරුද්ධව පොළව මගින් සමාන ප්‍රතිවිරුද්ධ බලයක් යෙදී තිබීම. ඒවා එකිනෙකට සන්තුලනය වෙන නිසා අප යෙදූ බලය වැඩි කරන විට එය සන්තුලනය කිරීමට ප්‍රමාණවත් පරිදි ඝර්ෂණ බලයද ඉබේම වැඩි වෙනවා. එහෙත් ඝර්ෂණ බලය වැඩි කරගෙන යන විට එක් අවස්ථාවක වස්තුව චලනය වීම ආරම්භ වෙනවා. ඒට හේතුව ඝර්ෂණ බලයට එක්තරා සීමාවක් දක්වා ඉබේම වැඩි වෙමින් පැවතුනත් එම සීමාවට පසුව අප බලය වැඩි කරන විට ඝර්ෂණ බලයද වැඩි නොවීම. ඒ නිසා ඝර්ෂණ බල යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹවීමක් ඇතිවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් ඇතිවිට එය වැළැක්වීමට වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලයට. ඝර්ෂණ බල ක්‍රියා කරන අවස්ථා අනුව ආකාර තුනකට බෙදන්න පුළුවන්. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය ලෙස. බලයක් යෙදුණු ලැබුවන් වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති විට ක්‍රියා කරන ස්ථිතික ඝර්ෂණ බලය. එය යොදන බලයට අනුරූපව වැඩි වෙමින් ක්‍රියා කරනවා. ඒ යොදන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ නිසා වස්තුව චලනය වන්නේ නැහැ. යොදන බලය වැඩි කරන විට ප්‍රතිවිරුද්ධව යෙදෙන ස්ථිතික ඝර්ෂණ බලයත් එයට අනුරූප ලෙස වැඩි වෙමින් සම්තුලනය වෙනවා. එම නිසා සම්ප්‍රයුක්ත බල ශූන්‍ය වීමෙන් වස්තුව චලනය වන්නේ නැහැ. යොදන බලය වැඩි කරන විට වැඩි වෙමින් පෘෂ්ඨයේ මගින් ඇති කරන බලය ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය. යොදන බලය සමග ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වුවත් එසේ වැඩි විය හැක්කේ එක්තරා උපරිම සීමාව අගයක් දක්වා පමණයි. ස්පර්ශව පවතින වස්තු දෙකක් ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය එම පෘෂ්ඨ අතර සීමාකාරී ඝර්ෂණ බලය. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර ඇති උපරිම ඝර්ෂණ බලයට අපි කියන්නේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය වස්තුවක් චලනය වීම ආරම්භ වන විට පවත්නා ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. වස්තුව චලනය වන විට පෘෂ්ඨය සිය උපරිම සීමාකාරී ඝර්ෂණ බලයත් ඇති කරන්නේ නැහැ. එයට වඩා සුළු ප්‍රමාණයක් අඩුවෙන් ගතික ඝර්ෂණ බලය ඇති වෙනවා. එය අප හඳුන්වන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු ප්‍රමාණයක් අඩු වස්තුවක් චලනය වන අවස්ථාවේදී පවතින ඝර්ෂණ බලය ලෙස. වස්තුවක් යාන්තමින් චලනය වීම ආරම්භ වන්නේ සීමාකාරී ඝර්ෂණ බලය ඉක්ම වූ විට. ලී කුට්ටියකට බල යොදමින් එහි ස්ථිතික හා සීමාකාරී ඝර්ෂණ බල අපට හඳුනාගත හැකි. නිව්ටන් තරාදියක් සම්බන්ධ කර ලී කුට්ටියකට බලයක් යෙදෙමු. දැන් අපට පේනවා යොදන බලය නිව්ටන් 1.5ක් වත් ලී කුට්ටිය චලනය නොවන බව. යොදන බලය වැඩි කර එයට නිව්ටන් 2.5ක බලයක් යෙදුවත් වස්තුව චලනය වන්නේ නැහැ. අප යොදන බලය නිව්ටන් 3.5ක් කරනවා. එහෙත් වස්තුව චලනය වන්නේ නැහැ. ඒ නිසා අප නිව්ටන් 4ක බලයක් ලී කුට්ටිය මත යොදනවා. එවිටද වස්තුව චලනය නොවන්නේ අප යොදන බලය පෘෂ්ඨයේ මගින් ඇති කරන ඝර්ෂණ බලයද වැඩි වෙමින් සන්තුලනය කළ නිසා. චලනයට පෙර ක්‍රියාත්මක වෙන මෙම ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය ලෙස හඳුන්වනවා.
අපයොදන බලය සමගම එය වැඩිවෙමින් පෘෂ්ඨයේ මගින් ඇති කරන සන්තුලනය කරන බලයක්. අපයොදන බලය නිවුටන් 4.5ක් කල විට වස්තුව යාන්තමින් චලනය වීම ආරම්භ වෙනවා. එනම් නිවුටන් 4.5 පෘෂ්ඨයේ මගින් යෙදෙන ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලය මගින් සන්තුලනය කළ නොහැකි නිසා. එනම් එම පෘෂ්ඨයට ඇති කළ හැකි උපරිම ඝර්ෂණ බලය නිවුටන් 4.5ක්. එනම් සීමාකාරී ඝර්ෂණ බලය නිවුටන් 4.5ක් ලෙස සලකන්න පුළුවන්. වස්තුවක් යාන්තමින් චලනය වීම ආරම්භ වන්නේ සීමාකාරී ඝර්ෂණ බලය යාන්තමින් ඉක්මවන විට පමණයි. ස්පර්ශ පෘෂ්ඨ අතර ඇති උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. චලිතයේ යාන්තමින් ආරම්භ වන විට ක්‍රියාත්මක වන්නේ එම සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක මොනවද? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය සහ අභිලම්භ ප්‍රතික්‍රියාව එයට බලපාන සාධක. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ. පෘෂ්ඨවල ස්වභාවය බලපාන අන්දම සොයා බලමු. පෙර ක්‍රියාකාරකමේදී විදිහට ලී කුට්ටිය ටයිල් එකක් මත තබා එයට බලයක් යොදන්න පුළුවන්. බලයක් යොදන විට ලී කුට්ටිය යාන්තමින් චලනය වීම ආරම්භ වන විට යෙදු බලය නිවුටන් 1.5ක් බව දක්නට ලැබෙනවා. එනම් සීමාකාරී ඝර්ෂණ බලය නිවුටන් 1.5ක් වෙනවා. දැන් අපේ එම ලී කුට්ටිය වැලි කඩදාසියක් වැනි රළු පෘෂ්ඨයක් මත තබා බල යොදන විට ලී කුට්ටිය චලනය ආරම්භ වන්නේ නිවුටන් 2.5ක් වැනි පෙරට වඩා වැඩි බලයක් යෙදූ විට. එනම් රළු පෘෂ්ඨ මත ඇති විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා. සිනිඳු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි. හැබැයි රළු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලය වැඩි බව ඉන් තහවුරු වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියාව බලපාන්නේ කොහොමද? යම් වස්තුවක් පෘෂ්ඨයක තැබූ විට එහි බර පහළට ක්‍රියා කරනවා. එම වස්තුව මගින් පහළට ඇති කරන බරට සමාන අභිලම්භ ප්‍රතික්‍රියාවක් පෘෂ්ඨය මගින් ඉහළට ඇති කරනවා. වස්තුවේ බර සමානයි පෘෂ්ඨය මගින් ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාවට. මෙහි තබා ඇති ලී කුට්ටියේ බර නිවුටන් 3.5ක්. එම නිසා එම බරට සමාන අභිලම්භ ප්‍රතික්‍රියාවක් පෘෂ්ඨයේ මගින් ඇති කරලා අභිලම්භ ප්‍රතික්‍රියාව නිවුටන් 3.5ක් වෙනවා. එම ලී කුට්ටිය මත ටයිල් එකක් මත තබල බලයක් යොදන්න පුළුවන්. එවිට එම කුට්ටිය යාන්තමින් චලනය වීම ආරම්භ වන්නේ නිවුටන් 2ක බලයක් යෙදුවම. එනම් සීමාකාරී ඝර්ෂණ බලය නිවුටන් 2ක් වෙනවා. ඉන් අනතුරුව එම ලී කුට්ටිය මත ග්‍රෑම් 50ක තරාදිපඩියක් තැබුවම එහි බර තරාදිපඩියේ පමණක් බර නිවුටන් 0.5ක් වෙනවා. එවිට ලී කුට්ටියේ සම්පූර්ණ බර පහළට ඇති කරන බර නිවුටන් 4ක් වෙනවා. ඒ නිසා අභිලම්භ ප්‍රතික්‍රියාව නිවුටන් 4යි. දැන් එම වස්තුව එම කුට්ටිය සහ තරාදිපඩිය චලනය කරන්න අපි බලයක් යොදන විට චලනය ආරම්භ වන්නේ නිවුටන් 4.5ක පමණ බලයක් යෙදුනම. එනම් අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. එක් ලී කුට්ටියක් මත තවත් ලී කුට්ටියක් තිබුණම එහි බර වැඩි වෙනවා. බර වැඩි වෙන විට අභිලම්භ ප්‍රතික්‍රියාවත් වැඩි වෙනවා. ඒ නිසා සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. ස්පර්ශ වී ඇති පෘෂ්ඨ වර්ගඵලය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපානවද? ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය
සීමාකාරී ඝර්ෂණ බලයේ කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපි ලී කුට්ටියක වර්ගඵලය වැඩිම පෘෂ්ඨය පොළවේ ස්පර්ශ වන පරිදි තියලා බලයක් යොදන විට ඒ යාන්ත්‍රමින් චලනය ආරම්භ වනකොට යදී තිබෙන බලය නිවුටන් 1.5යි. එනම් සීමාකාරී ඝර්ෂණ බලය නිවුටන් 1.5යි. දැන් මේ ලී කුට්ටිය සිටුවලා සිරස් අතට සිටුවලා ස්පර්ශ වී තිබෙන පෘෂ්ඨ වර්ගඵලය කුඩා පෘෂ්ඨ වර්ගඵලය ස්පර්ශ වී තිබෙන පරිදි සකස් කරලා බලයක් යොදන කොට එවරද චලනය ආරම්භ වන විට තරාදි පාඨාංකය නිවුටන් 1.5ක් පමණයි. එනම් ස්පර්ශ වී ඇති පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරන විට සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන්නේ නැහැ. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන සාධකය ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය. මෙවැනිම වීඩියෝ එකලසැනින් අරබන්න සයන්ස් ඇයි චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අයිබෝවන්.